අයිබෝවන් අදත් සුපුරුදු විදියටම ටීවී දෙනත තුලින් අපි බලාගමු විස්තර පත්තරේ හරිම වෙලාවට පත්තරේ බලමු අද පළමුවෙන් අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා අද සියලුම පුවත්පත්වල ප්‍රධාන ආරංචිය නැත්තම් ප්‍රවෘත්ති වෙලා තියෙන්නේ ජාතික රණවිරු සමර උළෙල පිළිබඳව අද අපිට අද දවස තුල අපිට විශාල දැනෙනවා අභිමානයක් හදවතට ඒක මට වගේම ඔබටත් දැනෙන දවසක් වසර 11ක් අපේ රට මේ පුරිදු ත්‍රස්තවාදී නිදහස් කරගෙන බොහොම නිදහසේ හුස්ම ගන්න ජාති කුල ආගම් ભેද නොමැතිව එකම ලක්මෑණිගේ සෙවණ ලබන පිරිසක් බවට පත් වුණු දවස ඒ දවසට අපි හැම දිනාගේම හදවත් තුල මං සඳහන් කළ අභිමානය තියෙනවා. ඒ අභිමානය හිතේ තියාගෙන අපි යමු පුවත්පත් වල විස්තරවලට. වැලිසර නාවික බටයෝ 1000ක් නිරෝධායන කඳුරු වලට. සුජිත් හේවාජුලිගේ තමයි මේ වාර්තාව ගේන්නේ පැතිරීම වැළැක්වීමට අලුත්ම සෞඛ්‍ය පියවරක්. වැලිසර නාවික හමුදා කඳුරේ කොරෝනා වෛරසය අසාධනීය වීමේ වැඩි අවධානමක් පවතින නාවික බටයින් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට සෞඛ්‍ය ප්‍රධානීන් තීරණය කර ඇත. වැදගත් තීරණයක්. ඒත් එක්කම මම කලින් සඳහන් කළ සුජිත් හේවාජුලිගේ කියන වාර්තාව කොටි ත්‍රස්තවාදී පරදා වසර 11යි ජාතික රණවිරු සමර කොළෙල අද. ඒත් එක්කම අපිට රණවිරුවන්ගේ විශිෂ්ට කැපකිරීම වලට නිසි ගෞරවය දුන්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. මේ සමර උළෙල අද හවස තියෙන්නේ අපිත් බලමු සමර උළෙල අභිමානී නිමන්ති රණසිංහ ගේන වාර්තාව මංගල අදත් 100යි ඊට මංගල මේ ඊයේ පෙරේදා 100යි ඊට ගිහිල්ලා මාධ්‍ය වේදීන් ඉදිරියේදී කතා කරපු දේවල් නම් ටිකක් අමුතුයි උගලන්ට මතකද දන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එතුමා කියනවානේ මේ කාර්යයට එතුමා සම්බන්ධ වුණා ඒක නීතියානුකූලයි වෙන රජයෙකුට වාගේ දේවල් කරා අනිත් එක මේ වාහන වලට ප්‍රතිපාදන රජයේ අමාත්‍යාංශයකින් තමයි ගවන්නේ කාටද ඉතින් මෙව්වා කියන්නේ කරපු වැඩේ අඩුතරමින් මේක හරි කියලානේ දැන් කියන්නේ අඩුතරමින් ඒකට මොනව හරි වචන ටිකක් ගොනු කරලා මේක ෂේප් කරන්නවත් එහෙම නෑ නේද කියනවා ඒක හරිමයි කියලා ඒ හින්දා වෙන්නති මංගල අද 100යි දරංගීන් තියෙන්නේ ඊළඟට අගමැතිතුමා කියනවා කොටි සංවිධානයේට එරෙහි යුද්ධයේ ජය ගැනීමෙන් මුළු ලෝකෙම මවිත කළ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මේ විනෝඩ කොවිඩ් 19 උදුරට එරෙහිව සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරතව සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී යුද්ධයේ දිනු ත්‍රිවිධ හමුදාව පොලිසිය අද සෞඛ්‍ය අංශයත් එක්ක කොරෝනා සටනේ ඇත්තටම ඔව් ගම් වතුරක් ගැලුවත් හදිසි නායෑමක් ආවත් මේ කොරෝනා වසංගතේ තව තව තියෙන ලෙඩ දියු සෑම දියුණු අභියෝගයකටම මුහුණ දෙන එකම පිරිස ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය සහ පොලිසිය. ඒ නිසා අපේ ආචාර්ය වුන්ට මේ අවස්ථාවේ පුද කරනවා. ඊළඟට වන්නි රොමේස් මදුසංක ලංකාදීපේට වාර්තා කරනවා යුද සැමරුමට වෙල්ල මුල්ලි ගිය විග්නේශ්වරන්ට මගදී හමුදාවෙන් බාධා කෙම්මිණිවලදී සැමරුම පවත්වා පිටෝයයි දැන් මේගොල්ලන්ට රජයෙන් කිව්වනේ මේ වෙල්ලි මුල්ලි වයිකල් නෙමේ කොහෙවත් සැමරුම් එපා ත්‍රස්තවාදීෙකුට ඒ ත්‍රස්තවාදී ක්‍රියාව හරි කියලා කියන සැමරුම්ද මේ අපේ විග්නේශ්වරන් මහත්තයා කරන්නේ විග්නේශ්වරන් මහත්තයා හැමදාම නිකම් පොඩි ආරෝවකට තමයි ඉන්නේ ආන්න ආරෝවට අද හමුදාවෙන් පිළිතුරු දීලා ආපහු යවලා තියෙනවා විග්නේශ්වරන් මහත්තයා නෙමේ කවුරුණත් ශ්‍රී ලංකා යුද හමුදාව පොලිසිය හරියට ඔබේ තීන්දුව ගන්න රජයේ ඔබත් සමග ඉන්නවා ඊළඟට අපි මෙන්න බලන්නකෝ පොළොන්නරුව කග කරුණාරත්න තමයි මේ වාර්තාව ගේන්නේ අතහර දැමූ මැණික් පතලකට වැටි එකම පවුලේ අක්කා නගෝ මරුද මැණික් වාසනාව උරගා බලපු අය කොහෙව ඛේද වාචයකට මූණ දීලා තියෙන තවත් කවුරුවත් ඇලහැර කිරිවේ ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස අතහර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු
පෙරේදා සවස මරුමුවට පත් වී ඇතයි බකමූණ පොලිසිය කියයි. මේ වටත් ඇතරම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ මැණික් ගරන්න හාරන වලවල් වහන්නවත් නීතියෙන් ගිඩක් නැද්ද ඒගොල්ලන්ට? අවසරයක් එහෙම දෙන්නේ නැද්ද? බලන්නකෝ අක්ක නගෝ දෙන්නම් මිය ගිහිල්ලා. ඒත් එක්කම තව හොඳ වාර්තාවක් තියෙනවා. ඒක හොඳ නෙමෙයි ඉතින්. කනගාටුදායක වාර්තාවක් ගම්පොළ සුරංග රාජනායක තමයි වාර්තා කරන්නේ. රෝහලේ සිටි මාමා මිය ගියාම බෑනාත් කම්පණියෙන් මරුට. මාමායි බෑනාගේ මොන සෙනෙහසක් තියෙන්නේ නැද්ද? මොන බැඳියාවක් තියෙන්නේ නැද්ද? මේ තමන්ගේ බිරිඳගේ පියාට රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටි මාමණ්ඩියේ මිය යාම දරා ගැනීමට නොහැකිව ළඟ සිටි බෑනාද මිය යාමේ සිද්ධියක් නාවල පිටි රෝහලින් වාර්තා වේ. සංසාරයේ ගෙන ආපු පුරුදු සංසාරයේ ගෙන ආපු පැතුම්. ඊළඟට කවුද? ජීඑල් පීරිස් මහත්මයා, මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයා ලංකාදීපට වාර්තා කරනවා. නාලක සංජීව දානායක තමයි මේ වාර්තාව ගේන්නේ. ඡන්දය කල් දාන්න කිසිම හේතුවක් නැහැ. වැහුණ රටක් දැන් ටිකෙන් ටික ඇරෙනවා. ඔය ඉතින් වැහුණ රටක් ඇරෙනවා නම් ඡන්දය කල් දාන්නේ මොකටද කියලා තමයි ජීඑල් පීරිස් මහත්මයා කියන්නේ. ඉතින් මේගොල්ලෝ පොඩ්ඩක් මේ මහ ජනතාව අතරට ඇවිල්ලා විමසන්නේ නැහනේ. අර සුපිරි වාහනේ යනවා, ඒසී රූම් එකේ ඉන්නවා. සදලු තලෙන් පහලට බහැලා බලනවා නම් මිනිස්සුන්ගේ ඌමනාව ඡන්දයේද නැත්තම් මේ වසංගතේ නිමා කර ගැනීමද කියලා ජීඑල් පීරිස් මහත්මයාට බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි වාර්තාව විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන ගෙනෙන වාර්තාව. බාහිර සමාජයෙන් දවස් 20කින් කොරෝනා රෝගියෙකු හමු වී නැහැ. ඕම සතුටුදායක හදවතට දැනෙන ආරංචියක්. බාහිර සමාජයෙන් දින 20කින් පමණ කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු වී නැතයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන මහත්මිය පැවසුවාය කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. අනේ ඉදිරියටත් මේ කටයුත්ත මේ ආකාරයටම පැවතිලා අපේ රටෙන් පමණක් නෙවෙයි ඉතින් මුළු ලෝකෙම පළමුව අපේ රටෙන් මේ කොරෝනා වසංගතයේ දුර වේවා කියන ප්‍රාර්ථනාව ටීවී දෙනෙතුතුලින් අපි ප්‍රාර්ථනා කරනවා. මීළඟට මාවතගම කාංචනමාලා බණ්ඩාර කියන වාර්තාවක්. යතුරු පැදියෙන් යද්දී පාරට වැටුණු කත බෞසරයකට යට වී මිය ගිහින්. මේ ගාමන්ට් එකක වැඩ කරන 40 වැනි කාන්තාවක් අසල්වැසියෙක් සමග යතුරු පැදියේ යනකොට යතුරු පැදිය අනතුරකට භාජනය වෙනවා. ඊට පස්සේ හොයලා බලනකොට කාන්තාව නෑ, මේ හිසෙන් ලේ ගලාගෙන වැටිලා ඉන්නේ. පොලිසිය ඇවිල්ලා අර CCTV දර්ශන හොයලා බලනකොට තමයි දකින්නේ කාන්තාව බයිසිකලෙන් වැටුණු ගමන් පිටිපස්සෙන් ආපු බෞසරයකට යට වෙනවා. බොහොම අනුවේදනීය කතාවක්, හදවතට දැනෙන කතාවක්. මේක ඉතින් ආරක්ෂාව ගැන කියන්න දෙයක්වත් නෑ. සියල්ලම යහපතට සිද්ධ වෙනවා නෙමෙයි, අපි සසරේ පතාගෙන ආපු විදිය වෙන්නේ නැති නේ. මෙන්න බලන්නකෝ, මැදගම රම්මිලතා පද්ම කුමාරි තමයි වාර්තා කරන්නේ. මේ මිනිස්සු බොහෝම දුක් විඳලා තම තමන්ගේ වගාවන් කරලා ණය වෙලා තෙල් පොර අරගෙන අද මොකද්ද වෙලා තියෙන්නේ? මොන රාගල වට්ටක්ක තුට්ටු දෙකට වැටිලා ඡාය රූපයක් තියෙන වට්ටක්ක ගොඩාක් මොන රාගල වට්ටක්ක තුට්ටු දෙකට වැටිලා දැන් මේ දවස්වල හුඟා කෙලවලු වර්ග විකුණා ගන්න බැරුව කුණු වෙනවා. මේ වර්ෂාවේ හින්දා ඊට අමතරව මේ ඇඳිලි නීති අනම්මනක් හින්දා මේ බෙරඳ පොළට ලබා දෙන්න බැරුව යනවා. ගෙවල් වල කුණු වෙනවා, හේන් වල කුණු වෙනවා. අනේ රජයේ බලධාරීන් පොඩ්ඩක් මේ ගැනත් අවධානය යොමු කරන්න ඔබතුමාලා ඉතින් අවධානය යොමු කරනවා තමයි සෑම දෙයකටම. පොඩ්ඩක් තවත් චුට්ටක් විතර අවධානය යොමු කරන්න මේ වගාකරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව. ඊළඟට ඔන්න ලෝවටා තීරේ බ්‍රසීල ජනපතිට කැස්ස COVID-19 දැයි සැකයක්. දැන් මේ පොඩි පොඩි කැස්ස හෙම්බිරිස්සාව ආවත් අපි හැම වෙලාවෙම උනන්දු වෙන්න ඕනේ, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මේ ඒ පිළිබඳව තතු දැනගන්න. බ්‍රසීල ජනපතිට කැස්ස COVID-19 දැයි සැකයක්. හොඳ වාර්තාවක් තියෙනවා. විජිත වෙලගෙදර තමයි විමංසා සාහිත්‍ය සංග්‍රහයට ලංකාදීපිට ගේන්නේ. මව් බසයි සාහිත්‍යයි පාසලට අනිවාර්ය කරමු. මව් බසයි සාහිත්‍යයි පාසලට අනිවාර්ය කරමු.
මේකේ ජනතාවගේ ඉල්ලීමක් තිබුණා ඉතිහාසයත් පාසලට අනිවාර්ය කරමු කියලා. මේ වගේ ඈතුණු හින්ද තමයි අද සමාජයේට කලාව නැහැ, සංවේදීභාවය නැහැ. ගන්න තීන්දුව තීරණ වලට මේ සාහිත්‍ය මව්බස ඉතිහාසයේ ලබා දෙන ආශිර්වාදයේ ඒවා කිසි දෙයක් නැහැ. මේ පොත් කීපයකට ගුණ වෙලා පුඩි දැනුමකට බර වෙලා සාහිත්‍යයේ සම්පූර්ණයෙන්ම අමතක කරලා. ඒක තමයි විජේ විලකතර මහත්මයා සම්වාදීදී කියන්නේ සාහිත්‍යයයි මව්බසයි පාසලට අනිවාර්යක. ඊළඟට අපි යමු වෙනවා දිවයින පුවත්පතේ මුල් පිටුවට. රනිල් ධර්මසේන තමයි මේ වාර්තාව ගේන්නේ. මනාප අංක තීරණයට මැකෝ හිට රැස් වෙයි. මැකෝගෙන් ඉතින් අපි මොකෝ කියලා තමයි දැන් අහන්න වෙලා තියෙන්නේ. ඡන්ද දිනේ කල් දාන හැටි සාකච්ඡා කෙරේ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් මේ දවස්වල පුදුම අවිවේකීකින් ඉන්නව ඇත්තේ. හැබැයි ආතතිය නම් තාම හැදිලා නැතුව ඇති. එතුමා මොන ක්‍රමයකට හරි මේවා ගැට ගහගෙන යනවනේ. ඒ නිසා තමයි මේ ආපහු හෙට ඒගොල්ලෝ රැස් වෙනවලු මේ මනාපංක දෙන්න කියලා දැන් අපේ අපේක්ෂකයින්ගෙන් ඉල්ලීම වැඩි ඉනේ. අංකේ ඉතින් අර කවුරුත් දන්නවා. නමුත් ඉතින් මේ අංකේ ඕන නැතුයි ඒගොල්ලන්ට මේ ඡන්ද කටයුතු කරන්න බෑ කියලා කියනවනේ. ඒ නිසා වෙන්න ඇති. ඊළඟට විජේසිරි විද්‍යාසේකර කළුතර සමූහ බලන්න රජය සෞඛ්‍ය අංශ කාලගුණ දෙපාර්තමේන්තුව මේ විවිධ අංශ වලින් අපිට යම් යම් නිවේදන නිකුත් කරන්නේ අවවාදයන් කරන්නේ ඒවා පිළිපැදලා අපේ ජීවිත ආරක්ෂාවට අපේ දූ දරුවන්ගේ ආරක්ෂාවට මේ බලන්නකෝ බෝට්ටුව පෙරළී දීවරයෝ දෙදෙනෙක් මරුට මග්ගොණ තුඩාව දීවර තොටුපළෙන් ඊයේ මුහුදු ගිය දීවර බෝට්ටුවක් මුහුද මැදදී පෙරළීමෙන් දීවරෙන් දෙදෙනෙකු මරුමුවට පත් වී අතර එක් දීවරයෙකු දීවරයන් විසින් බේරාගෙන ගොඩබිමරගෙන විත් කළුතර නාගර රෝහලට පත් කරා කොච්චර එපා කියනවද මේ දවස්වල මුහුදු යන්න අපිට ආර්ථිකය අමාරුයි තමා ජීවත් වීම අමාරුයි තමා නමුත් දැන් බලන්නකො ජීවත් වීම නැති වුණානේ ජීවිතේ පරදුවට තියලා තමයි මේ අය මුහුදු ගමන් යන්නේ නමුත් මේ වගේ බොහොම භයානක සුළි කුණාටුවක් තියෙන මොහොතක යන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබට අවවාද කරද්දී අනේ කරුණා කරලා අමාරුවෙන් හරි මේ දවස් ටික මග අරින්න කියලා තමයි අපෙත් ඉල්ලීම ඔන්න සියාම් නුවන් ගණේවත් කොටස් වෙළඳපොලේ ඊයේ ඉහළ වර්ධනයක් පහුගිය දවස්වල පොඩි බැස්මකට පත් වෙලා තිබුණා බොහොම සතුටුයි බොහොම සතුටුයි කොටස් වෙළඳපොල ඊයේ ඉහළ වර්ධනයක් බොහොම සතුටුදායක නිවේදනයක් දිවයින ක්‍රීඩා පිටුවට අපි මේ අවධානය යොමු කරේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න වියදමක් අසේල විතාන තමයි මේ ක්‍රීඩා පිටුවට වාර්තාව ගෙන තියෙන දැන් මේ දවස්වල පොඩි සමාජයේ කතා බහක් යන අපේ බන්දුල මහත්තයා බොහොම හරි හරියේ බොහොම ඉක්මනට මේ ක්‍රීඩාංගණයක් හදන්න උනන්දු වෙනවා මොකද දන්නේ නැහැ නේද සමහරට උන්හැට තොරතුරක් ඇවිල්ලා දන්නේ නැහැ ලෝකේ සියලුම ක්‍රීඩාංගන වහනවා අපි ශ්‍රී ලංකාවේ මේ හෝමාගම හදන ක්‍රීඩා පිටියේ විතරක් ක්‍රිකට් ක්‍රීඩාවට ගන්නවා කියලා. එහෙමනම් ඉතින් අපේත් කල්ල මරේනේ. එහෙම වෙන්න ඇති මම හිතන්නේ මෙතුමා මේ වැඩ කටයුතු හොඳයි. නමුත් වෙලාව ටක් බලන් දෙනවා අපි මොනතරම් තැනකද ඉන්නේ අපිට ක්‍රීඩාංගණයක අවශ්‍යතාවයද දැන් තියෙන්නේ කියලා. අපි ටීවී දෙනත තුලිනුත් බන්දුල මහත්තයෝ පොඩ්ඩක් මතක් කරනවා තව පාරක් ඕක හිතලා බලන්න කියලා. ඊළඟට අපි යොමු වෙනවා දිනමින පුවත්පතට. බොහොම වැදගත් ප්‍රකාශයක් අපේ ජනාධිපතිතුමා කරලා තිනවා නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදින් තමා මේ වාර්තාව ගේන්නේ රාජ්‍ය ආයතනයේ දේශපාලනය කළ යුතු නැහැ වසර 70ක් පුරාවට සිද්ධ වුණේ සියලුම රාජ්‍ය ආයතනයේ දේශපාලනය කළ එක දැන්වත් ඒකෙ මිදෙන්න එතුමා පීවරක් ගන්නවා නම් බොහොම වටිනවා ආයතනයේ හැබැයි ජනාධිපතිතුමාගේ පිළිරුවක් පින්තූරයක්වත් ප්‍රදර්ශනය කරන්න එපා කියලා එතුමා පත්තුණු ගමම්ම ප්‍රකාශ කළා ආයතනවලට දැනුම් දුන්නා. බොහොම වැදගත් ප්‍රවෘත්තියක්. නමුත් ඇත්තටම අපි පහුගිය කාලේ දැක්ක රාජ්‍ය ආයතනෙදි ගියාම ජනාධිපති හිටපු ජනාධිපති මන්ත්‍රී ඇමති ප්‍රාදේශ සභාවේ සභාපතිගේ ඉඳලා පින්තූර බිත්තිවල තියෙනවා. අඩු ගන්න ආයතන ප්‍රධානියා ගැන නම් මොනවත්ම නැහැ. ඉතින්දා ඒ ක්‍රමවේදය වෙනස් කරන්න ඔබතුමා ගන්න පීවර පිළිබඳව අපි අපේ සතුට මෙන්න ආචාර්ය ඔන්න උපාලි කරුණාරත්න වාර්තා කරන මේ දවස්වල අපිට වර්ෂාව බොහොම අධිකයි ඊයේත් පස් දිනෙදි ගොඩ මිය ගිහින් තියෙනවා
මේ ගම් වතුර තර්ජනය ඒ වගේම නායම් අම්ෆන් ප්‍රචණ්ඩ වෙයි මේ කුලිසුනාටුවට නම දාලා තියෙන අම්ෆන් තද සුලම් සහ ගිගුරුම් සහිත වැසි අති ප්‍රචණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අම්ෆන් සුලි කුණාටුව උදෑසන අද 5:30 වෙන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 1020ක් දුරින්ද සවස 5:30 වෙනට කිලෝමීටර් 1020ක් දුරින්ද හෙට 20 වෙනි දින උදෑසන 5:30 වෙන විට කිලෝමීටර් 1440ක් දුරින්ද පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය මෙච්චර දුර කිලෝමීටර් දෙක ඉඳගෙන බලංකෝ අපිට ලැබෙන බලපෑම කොහොමද කියලා නේද ඊළඟට ඔන්න මහින්ද අලුත් ගෙදර ගේනවා වාර්තාවක් විදේශ රැකියා සඳහා ලියාපදිංචිය හෙට සිට විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් ලියාපදිංචිය හෙට සිට යලි ආරම්භ කරන බව තමයි වාර්තා කරන්නේ ඒත් එක්කම කොවිඩ් ව්‍යාපෘතිය කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවත් අපිට වාර්තා කරනවා දිනමින පුවත්පත සුවේ ලැබූ සංඛ්‍යාව 559යි 157.0යි ප්‍රතිකාර ලබන පිරිස 413යි 142.1යි මරණ 9යි 100.9යි අනේ මේ තත්ත්වය ඉදිරියටත් පවතිලා අපේ රටෙන් මේ වසංගතය දුරු වේවා කියන ප්‍රාර්ථනාව අපි කරනවා කොච්චි කඩේ විශේෂ ඩී මිහිඳු කුල තමයි මේ වාර්තාව දිනමිනේට ගෙනින්නේ අර පහුගිය දවස්වල තාප්පේට මුත්‍රා කරා කියලා බල්ලෙක්ව වෙඩි තියලා බල්ලෙක් මැරුවානේ අන්න ඒ බල්ලකු මැරූ සැකකාර විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාට ඇප උන්නේව ගෙනිලා උසාවියට ගෙනිලා දැන් උසාවියෙන් ඇප දීලා තියෙනවා නඩුව ඉදිරියට මේ වගේ ඉතින් බලු වැඩ කරන මිනිස්සුන්ට සහකාර පොලිස් අධිකාරිතුමා රාජකාරී කාලේ මොන මොන සෙල්ලම් දාන්න ඇද්ද කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා නේද ඊළඟට සුභාසිනී සේනානායක දිනමින පුවත්පතට ගේන වාර්තාව ජලාශ රැසක ජල මට්ටම ඉහළයයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත් ඉහළ කොත්මලේ කාසල්රි මවුස්සැකැලේ යන ජලාශවල ජල මට්ටම් ඉහළමින් පවතින බවත් එම ජලාශ බාර ඉංජිනේරුවරුන් පවසනවා ජලය අපිට අවශ්‍යයි නමුත් දැන් මේ ජලාශවල කවුළු අරින්න පටන් ගත්තට පස්සේ පහළ ගම් වැසියන්ට පොඩි පොඩි තර්ජන නෙමේ විශාල තර්ජන එන්න පුළුවන් මම දැක්ක ඊයේත් මාධ්‍යෙන් ඒ පිළිබඳව දැනුවත් කරනවා මේ වාන් දොරටු විවෘත කරන්න වෙනවා සමහර මේ ජලාශවල මේ වාන් දොරටු විවෘත කරනකොට පහළ පහත් බිම්වල වැසෙන ජනයාට අනතුරු ඇඟෙමින් කරනවා එහෙමනම් අපි යමු යමු කාටුන් වලට විස්තර පත්‍රේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් ඇමති බන්දුල හෝමාගම සුපිරි ක්‍රීඩාංගනයක් හදන්න යනවාලු කියලා මේ දෙන්න කතා වෙනවා. එතකොට අපේ මේ බොහොම ඉරිච්ච ඇඳුම ඇඳගෙන ඉන්න අපේ ඡන්දදායකයා කියනවා අධ්‍යාපනයේත් වැටි රට කුජීත වෙලා තියෙන වෙලාවේ අපට තිබුණ අඩුව ඕක තමා බං සේරම විනාශ වෙලා තියෙන එකේ අපිට තියෙන අඩුව තමයි ක්‍රිකට් ක්‍රීඩාංගනය. ඊළඟට අපි දිනමිනේ දිල්රූගේ සීපද නාය යාම ගං වතුරද නෑ වාගේ වැඩි දුර නම් කියව කියව ඉඳලා බෑ මේ වෙලාවේ අනම්මනම් හදාගත් පොඩි මල්ලක පුරව ගන්න කර කඩිනම් වැදගත් ලිය කියවිලි සහ රම්බාණ්ඩ සල්ලි පණං වැදගත් ලිය කියවිලි සහ රම්බාණ්ඩ සල්ලි පණං මේ අර නායන ප්‍රදේශවල විශේෂයෙන් මේ ඉල්ලීමක් කරා පුළුවන් තරම් කුඩා බෑගයකට ඔය වැදගත් දේවල් සල්ලි බඩු මුට්ටු රත්තරන් බඩු ටික පැක් කරලා තියාගන්න හදිසියේ හරි පිටත් වෙන්න උනොත් එතනින් ඉවත් වෙන්න උනොත් ගෙනියන්න තියෙන එකම දේ ඒ බෑගේ පමණයි කියන එක. ඒකට තමයි මේ දිල්රූගේ සීපදයෙන් මෙහෙම සටහන් කරන්නේ වැදගත් ලිය කියවිලි සහ රම්බාණ්ඩ සල්ලි පණම් දාගෙන සූදානමින් ඉන්න. ලංකාදීප වත්පතේ දාස අපුවලානගේ ස්වාරිස් කාටුනේ බන්දුල ඇමතිතුමා වගේ තමයි අපිට පේන්නේ. අපි තෙල් මිල චුට්ටක් වැඩි කළා.
එතුමා කියනවා අපේ ඡන්දදායකයාට. එතකොට ඡන්දදායකයා කියනවා ඇයි සර් පරිප්පු සැමන් මිල අඩු කරන්නද? පරිප්පු සැමන් වල මිල පහුගිය දවස්වල අර තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට දුන්නනේ පරිප්පු වලිනු සැමන් වලිනු. දැන් මේ තෙල් මිල වැඩි කරා කියන්නේ පරිප්පුයි සැමනුයි අඩු කරන්නද? ඊළඟට ඒතුමා කාටුනේ. ඒතුමා කාටුනේ මේ සිරා කියනවා රනිල් ආර්ථිකේ නංවන යෝජනා මාලාවක් රජයට දීලා. ඊට පස්සේ ඒතුමා අහනවා මොනෝ? ඕකේ බලාපන් අර්ජුන මහේන්ද්‍ර නැවතත් ලංකාවට ගෙන්නලා මහා බැංකුව බාර දෙන්න කියලා යෝජනා කරලා තියෙනවද කියලා. හොඳ වීලුව රනිල් මහත්තයාට නේ. එහෙමනම් අපි කාටුන් අවසන් කරන්න පෙර ආතුව තලන්ගේ අනේද කියන්නේ ලංකාදීපේ ධනවත් කමින් ලංකාවේ පළමු තැන දෙක තුන දරන උතුමන්ලා සියලු දෙන ජනපති දෙද්දි තමතේ මාසක වැටුපගෙන තදනින් දේසිටිති හූවක් තබනු මැන තදනින් දේසිටිති හූවක් තබනු මැන. එහෙමනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.